සංසාරණේ කතාවට ආදරය කරනවාව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා අදත් මගේ වීඩියෝ එකට. ඉතින් අනිවාර්යයෙන්ම ආස්විට අමන්ඩ කරන දේ ගැන ඇත්තටම කියනවා නම් ඉදිරියට අනගි තිහස්වරගේ අම්මට පෙන්වුවට පස්සේ මොකද වෙන්නේ? අපි අද වීඩියෝ එක තුලින් ඒ ගැන කතා කරන්න සූදානමක් ඇති කරගත්තා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඉල්ලීමක් කරනවා මෙවැනිම වීඩියෝස් දිනපතාම බලන්න කැමැත්තක් තියාගෙන ඉන්නවනම් එහෙනම් ඔයාටත් පුළුවන් වෙන්න ඕනේ මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙක්ට දැනගන්න. විශේෂයෙන්ම share කරන්නත් අමතක කරන්න එපා කියලායි මම අද වීඩියෝ එක තුලින් සිහිපත් කරන්නේ. ඉතින් කොහොම වුණත් ඔයාට මෙන්න මේ වගේ කාරණාවක් කතා කරන්න පුළුවන්කමක් ලැබෙනවා කියලායි මම අද වීඩියෝ එක තුලින් කතා කරන්නට බලාපොරොත්තුවක් තියාගන්නේ කියන කාරණය ඉදිරියේදී සිහිපත් කරන්නට කැමති වෙනවා කියලායි අද වීඩියෝ එක තුලින් කතා කරන්නේ. කෙසේ වෙතත් ඔයා දන්නවනේ දැන් ඇමන්ඩ නිරන්තරයෙන්ම අනිගි සහ අනිත් කට්ටිය අස්වට කරදර කරන දේවල් තමයි කියලා තියෙන්නේ. ඉතින් ඇත්තටම මේ පුංචි දරුවට තිහස්වරගේ අම්ම මාරු විදියට ආදරය කරනවා. මේ ආදරය ගැන ඉතින් ඇත්තටම වචනවලට පෙරලලා කියන්න බැරි තරම් ආදරයක් මෙතන තියෙනවා. හැබැයි ඒ වුණාට තිහස්වරගේ අම්මා වැරදිලා හරේ ආස්විත හෝ ඇත්තටම කරදරයක් සිද්ධ වෙනවා නම් ඒක දරාගෙන ඉන්න පුළුවන් කෙනෙක් නෙවෙයි. කොටියම කියනවා නම් උපුල අතුරුදහන් වෙච්ච වෙලාවෙත් තමන්ගෙම කෙනෙක් වගේම තමන්ගෙම දරුවෙක් වගේම ගොඩාක් දුක් වුණා කියන කාරණය අපි හොඳටම නොදන්න කාරණාවක් විදියට අපිට පේන්නේ නැහැ කියලයි මම අද වීඩියෝ එක තුලින් ඔයත් එක්ක කතා කරන්න බලාපොරොත්තුවක් ඇති කරගන්නේ කියන කාරණාව ඉදිරියේදී පෙන්වා දෙන්නට කටයුතු කරනවා කියලයි මම මේ වෙලාවේදී ඔයත් එක්ක කතා කරන්නට උනන්දුවක් ඇති කරගන්නේ කියන කාරණාව මම මේ මොහොතේ සිහිපත් කරනවා. ඉතින් කොහොම වුණත් මෙතනදී තව දෙයක් ගැන කතා කරන්නට උනන්දුවක් තියාගෙන ඉන්නවා කියන එක ගැන තමයි අද වීඩියෝ එක හරහා සිහිපත් කරන්නට කැමති වෙන්නේ කියන දේ ගැන. අපිට අද නෙවෙයි දිගින් දිගටම හේතුවක් හදාගන්න පුළුවන් කියන කාරණයයි මම අද වීඩියෝ එක තුලින් සිහිපත් කරන්නට කැමති වෙන්නේ කියන දේ ගැන. ඔන්න අනිවාර්යයෙන්ම සිහිගන්වන්නට කැමති වෙනවා කියන එක ගැනත් අද වීඩියෝ එක හරහා කතා කරන්නට බලාපොරොත්තු රැසක්ම එකතු කරගන්නවා. කොහොම වුණත් ඉදිරියට ඇත්තටම ඇමන්ඩට ආස්විත් එක හරියට කේන්ති යනවා. ඒකට හේතුව තමයි දැන් එයා ඇමන්ඩගේ සහ තමන්ගේ පවුලේ කැමැත්තට අනුව අනිගේ වගේම තිහස්වරගේ වෙඩින් එක කල්දාන්න උත්සාහ කරත් මේ දේවල් ලේසි වෙන්නේ නැහැ. ඇත්තටම තිහස්වර දිගින් දිගටම මේ දේවල් කරගෙන යනවත් එක්කම මේ ගැන ඇත්තටම කේන්ති යන එකේ කිසිදු අවුලක් නැහැ කියන කාරණය තමයි අපිට මෙතනදී පෙන්වා දෙන්නටත් පුළුවන්කමක් ලැබෙන්නේ කියන කාරණාව ඉදිරියේදී සිහිපත් කරන්නට කැමති වෙනවා කියලයි මම මේ වෙලාවේදී ඔයත් එක්ක කතා කරන්නේ. ඉතින් කොහොම වුණත් මෙතනදී තව දෙයක් ගැන කතා කරන්න පුළුවන්කමක් ලැබෙනවා. ඒ ගැන අපි මෙතනදී සිහිගන්වන්නට කැමති වෙනවා කියලයි අද වීඩියෝ එක තුලින් කතා කරන්නේ. කොහොම වුණත් ඉදිරියට අපිට මේ වගේ දෙයක් ගැන කතා කරන්න පුළුවන්කමක් ලැබෙනවා කියන එක ගැන අද වීඩියෝ එක තුලින් සිහිගන්වන්නට කැමති වෙනවා. ඇත්තටම කියනවා නම් ඇමන්ඩා මේ හැම දෙයකටම මේ දරුවත් එක්ක කේන්ති අරගෙන මේ දරුවගේ සෙල්ලම් බඩු කරලා දාලා මේ දරුවව පැත්තකට කරලා දාන්න දරුවට පහර දෙන්න කටයුතු කරමින් ඉදී පුළුවන් තරම් ඉක්මනින් ගිහිලා තිහස්වරගේ අම්මට අනිගි මේ හැමදේම පෙන්වුවට පස්සේ ඇමන්ඩ කියන්නේ කොච්චර නරක කෙනෙක්ද කියලා තේරුම් ගනි.